අයිබෝවන් සුබ දවසක් කොවිඩ් 19 වසංගතය ගැන මතක් කරද්දිම අපි ප්‍රධාන වශයෙන් විවිධ ගැටලුවට මුහුණ පානවා මූල්‍යමය වශයෙන් හෝ වේවා අපි විවිධ ගැටලුවට මුහුණ පානවා ඉතින් මේ ගැටලුවලදී අපිට දක්න ලැබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි අසරණ භාවයට පත්වෙන පවුල් රසක්ම දිවයින පුරා විසිරී ඉන්නවා ඉතින් channel C අපි හිතුවා channel C මනුස්සකම යන තේමාව යටතේ මේ ආදරණීය පවුල් හොයාගෙන ගිහිල්ලා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත පාර්සලයක් ඔවුන්ට ලබා දෙන්නට ඉතින් අපි මේ ක්‍රියාන්විතයේ අද අපේ පළමු පියවර අපි මේක දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා මේ ක්‍රියාන්විතය ආරම්භ කරන්න. විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ අපි මේ කාර්යයට අපි මේ ගමන යන්නේ තනියම නෙවෙයි. ඔබ ආදරය කරන කලාකරුවන් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. channel C මනුස්සකම මේ නත්තල වෙනුවෙන් නත්තල සමරන්නට උදව් කරන්න නැත්නම් අසන බවට පත්වෙච්ච පවුල් හොයාගෙන යනවා කියවනේ. ඉතින් මේ ගමනේ පළමු පියවර තමයි අපි මෙන්න මේ විදිහට තබන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔබ ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෙක්. ඔහු නමින් චිලි තිලංක. ඉතින් මම ලෑස්ති දැන් චිලි එක්ක කතා කරන්න. හාය චිලි කොහොමද ඉතින්? ආ හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස්වල නම් ඇත්තටම ගොඩක් කාර්යබහුලයි පවගේ දවස් දෙකේ චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙන්න සිද්ධ වුණා. ඒකත් එක්ක අලුත් ගීතේ වැඩ කටයුතු කරන යනවා. ඉතින් ඒකයි තව මේ උත්සව සමයින්ද කොහොමවත් පොඩ්ඩක් බිසි තව රිදිරැක් ෂෝ එකත් එක්කත් ඒක රිහසල්ස් දැන් තව පොඩ්ඩේ කරත් යන්න ඕනේ. ඉතින් ඊස්සේ ඉතින් සම්පූර්ණයෙන් බිසි දවස් ටිකක් තමයි. ඉතින් කොහොමද මේ නත්තල් සමරන්න හිතාගෙන ඉන්නේ? ආ නත්තල් නත්තල් ඉති කියන්නේ නත්තල් කාලේ හැමෝටම මම හිතන්නේ ගොඩක් සතුට විනෝදේ තියෙන කාලයක්. ඉතින් ඒ වුණාට මේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් කට්ටියට මම හිතන්නේ තමුන්ගේ ආර්ථිකමය ප්‍රශ්න තමුන්ට නත්තල සමර ගන්න බැරි තත්ත්වයක් ගොඩක් කට්ටියට උදා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙකදී මේ වගේ දෙයක් කරනවා කියන එක ගොඩක් ආදර්ශමත්. ඉතින් මාත් හිතනවා මගේ නත්තලත් මේ පාර ගොඩක් මේ වගේ දේවලුත් එක්ක සමරන්න තිබ්බනම් හොඳයි කියලා. හොඳයි කියලා. ඉතින් අපි කිව්වා වගේම දැන් ලෑස්ති වෙලා ඉන්නේ චිලි එක්ක මේ අසරණේ බාඩට පත් වෙච්ච අපි කිව්වනේ පවුලක් හොයාගෙන යනවා කියලා අපේ පළමු පියවරේදී. අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ ආදරණීය පවුල හොයාගෙන යන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ පවුල හොයාගෙන. අපි එහෙනම් චිලි යතින් මේ වටිනා පාර්සලේ ලබා දෙමු. එහෙනම් සුබ නත්තල හැමෝටම. ආ මෙදී එහෙනම් චිලිගේ අතින් මේ ආදරණීය පවුලට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත පාර්සල් ලබා දුන්නා. ඉතින් මම දැනගන්න කැමති මුලින්ම අපි කතා කරමු මේ ගෙදර ගෘහමූලිකයා සමග. කැමති විස්තර කීපයක් දැනගන්න. මේ ඇත්තටම හමුණාට බොහොම ස්තුතියි කියන්න තියෙන්නේ. කොහොමද දැනෙන සතුට ඔයගොල්ලෝ ආදරය කරන කලාකරුවෙක් තමයි ඔයගලන්ට එක මේ විදිහට ඇවිල්ලා පාර්සල් දුන්නේ. ඉතින් දැනගන්න කැමති තවත් විස්තර කීපයක් ඔයගලන් ගැන. මේ දුන්නට ගොඩක් ස්තුතියි. සතුටු වෙනවා ඉතින් මේ වගේ දෙයක් කරාට අපි වෙනුවෙන්. පුංචි පුතෙක් ඉන්නවා. අපි පුංචි පුතත් එක්ක කතා කරමු. එන්නක ඉස්සරහට. කොහොමද වම් කද්වාගේ නම? ලලිතයා රසර. ඉස්කෝලේ යනවද මේ දවස්වල? කීවසරද ඉන්නව? එකේ. ආ ඉස්කෝලේ යනව නේද මේ දවස්වල? අද ගියේ. ආ මේ දැන් උගලන් දන්න ආදරය කරන කලාකරුවෙක් ඕගලන්ට මෙන්න මේ විදිහට ඇවිල්ලා තෑගි දුන්නා. මොකද හිතන්නේ එක ගැන? ස්තුති. හරි අන්න ඔය විදිහට තමයි මේ ආදරණීය පවුල අපිත් එක්ක අදහස් බෙදාගත්තේ. ඉතින් චිලි ගොඩාක් ස්තුතියි කාර්යබහුලත්වයේ මැද්දේ වුණත් අපිත් එක්ක මේ උතුම් කාර්ය සමග සම්බන්ධ වුණාට. ඔනෝගලන්ට චිලි අයියාගෙනුත් උන්න තෑ වටිනා තෑග්ගක් තියෙනවා. හරි එහෙනම් මේ අපේ පළමු පියවර අපි මේ විදිහට සාර්ථකව නිම කරා. ඉතින් චිලි ගොඩක් ස්තුතියි කාර්යබහුලත්වයේ මැද්දේ වුණා channel C මනුස්සකම මේ ක්‍රියාන්විතය සමග එකතු වීම ගැන. අන්තිම වශයෙන් දැනගන්න කැමති මේ දැනෙන හැඟීම ගැන. ගොඩක් හොඳ දෙයක් channel C එකෙන් කරන්නේ. ඉතින් channel C ගොඩක් සමාජයේ සතුට වෙනුවෙන් තමයි ගොඩක් කැප වෙලා ඉන්නේ. ඉතින් ඒ සතුට අස්සේ මේ වගේ දේකුත් කරනවා කියන එක ආදර්ශමත් වීමක් ආදර්ශයක් දෙන එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ channel C එකට. ඉතින් channel C සුබ නත්තලක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අයත් එක්ක ඔබලගේ ආදරය බෙදාගත්ත එක ගැන බොහොම සතුටුයි.
ගොඩක් ස්තුතියි. එහෙනම් අපේ පළමු පියවර මේ විදිහට සාර්ථක වෙනීම කර අපි තවත් පියවරත් එක්ක අපේ දෙවන පියවරත් සමග අපි තවත් දවසක මුණ ගැහමු මේ වගේ අසරණ භාවයට පත්වෙච්ච ආදරණීය පවුලක් හොයාගෙන යන්න අපි සූදානම්. එහෙනම් අපි සමුගන්නම් අදට ඔබට සුබ නැත්තලක්.